අපි හැමදාම වගේ අලුත් තේමාවක් එක්ක අද තේමාවෙලි දකින්නවා. ඒ අලුත් තේමාවක් එක්ක අපි අපේ ටෙලි සම්මානවල ජනගත කරන්නයි සූදානම්. අපි හැමදාම අලුත් දෙයක් එකතු කළා. ටෙලිවිෂනේදී ටෙලි නාට්‍ය සඳහා විතරක් වෙන් වෙලා අපි පටන් ගත්ත ටෙලි සම්මානවල සම්මාන 18කින් පටන් අරගෙන ඒක සම්මාන 56-7 දක්වායි උඩට ගේන්න පුළුවන් වුණා. ඉතින් මම මේ වෙලාවේදී තවත් වார்த்தාවක් ගැන කතා කරන්න සූදානම්. අපි අලුත් සම්මාන තුනක් අඳුනලා දෙන්න මේ ගමන සූදානම්. අපි හරියටම 2020 දී ජනප්‍රිය නෙවෙයි ජනගත. ඒකට ජනප්‍රිය කියන වචනේ පාවිච්චි කරන්නේ. ජනප්‍රිය සම්මාන ටික එහෙම්ම යනවා. ජනප්‍රිය නෙමේ ජනගත වෙච්චි වැඩිම පිරිසක් විසින් නරඹපු මාධ්‍ය වැඩසටහන, ඒ වගේම ප්‍රවෘත්ති විකාශය සහ ටෙලි නාට්‍ය. මේ තුනනේ කණු තුන. එතකොට මේක හොයලා ඒකට සම්මාන දෙනවා. එතකොට ඒක ජූරිය කිසිම සම්බන්ධයක් නැහැ. ඒකට අරවැ අපි ෆෝමියුලා එකක් අඳුල්ල දෙනවා, සමීකරණයක්. ඒක අපි ඒ නිර්ණායක මොනවද කියලා අපි ඉදිරියේදී ප්‍රකාශයටපත් කරනවා. ඒක ප්‍රකාශයටපත් කරන ඉස්සෙල්ලා හැම රූපවාහිනී නාලිකාවක් සමගම, මොකද රූපවාහිනී අපිට සම්බන්ධ වෙන්නේ නාලිකාවක් සමගම, කතා කරනවා අපි කොහොමද මේක කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ අදහසුත් අරගෙන ඒ අදහස් මට්ටමින් ඒගොල්ලන්ටම කියන YouTube එකේ ඒවා ගෙනත් දෙන්න කියලා. ඒවා ගෙනත් දෙන්න දෙයක් වෙන බොරු දෙන්න බෑනේ. දෙතුන් දෙනකින් ගත්තාම තේරෙනවනේ. ඒකෙන් අරගෙන නිවුස් බුලටින් එක, දම මීඩියා ප්‍රෝග්‍රෑම් එක සහ හොඳම ටෙලි ඩ්‍රාමා එක කියන මේ තුන අපි ජනගත වූ වැඩසටහන් හැටියට වෙනම කුලකයක් යටතේ සම්මාන දෙන්න පටන් ගන්නවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.